මිනිසුන් පිටතට ලබා දෙන්නේ තමන් ළඟ තියෙන දේවල්. මේ කතාවට හරිම උනපූර්ණයක් එකතු කරපු අතීත කතාවක් අදටත් හෙටටත් වළං දෙයක් ඔබත් එක්ක එකතු කරගන්න හේතුවා. මේ කතාව, මේ ඉතිහාස කතාව අපිට එකතු කරන ජර්මනිය. පිටතට ලාන හැමදේම මිනිසුන් ළඟ තියෙන දේ මිසක් අනුන්ගේ දෙයක් පිටතට දෙන්න මහන්සි ගන්නේ නැහැ. ආයුබෝවන්, සුබ දවසක්. අතීතයේදී ජර්මනිය කොටස් දෙකකට වෙන් වෙලා තිබුණා. එක කොටසක් නැගෙනහිර ජර්මනිය ලෙසත්, අනිත් කොටස බටහිර ජර්මනිය ලෙසත්. මෙහෙම බෙදෙද්දී මෙහෙම බෙදුණු පිරිස බෙදීමට ලක් කරපු ස්ථානයේ, එහෙම නැත්නම් තැන බෙදීම් සීමාව බර්ලින් තාප්පය විදිහට තමයි ඉතිහාස අපිට දැනගන්න හම්බෙන්නේ. මේ බර්ලින් තාප්පෙන් වෙන් වූ ජර්මනිය නැගෙනහිර සහ බටහිර කියන කොටස් දෙකකට උන් පිරිස් මානසික වශයෙන් බෙදුණා. මේත් එක්කම නැගෙනහිර ජර්මනිය හිතුවා බටහිර ජර්මනිය අපේ කොටසක් නෙවෙයි, ඔවුන් වෙලක් කොටසක්, ඒ හින්දා ඔවුන්ට හොඳ වැඩක් කරන්න ඕන කියලා. මේ නැගෙනහිර ජර්මනිය පිරිස් මේ බර්ලින් කියන තාප්පෙන් එහා පැත්තේ ඉන්න බටහිර පිරිසට, නැගෙනහිර ජර්මනියේ පිරිස් ඔවුන්ගේ එකතු වෙන සේරම කුණු සියල්ලම බෑක් පිටින්, මළු පිටින් තාප්පෙන් එහා පැත්තට, එහෙම නැත්නම් බටහිර ජර්මනියට දාන තීරණය කරා. ඔවුන් බටහිර ජර්මනිය පැත්තට මේ කුණු සියල්ලම විසි කරා. බටහිර ජර්මනිය මිනිස්සු මේක දැක්කා. ඔවුන් කල්පනා කරා, ඇයි නැගෙනහිර ජර්මනිය මිනිස්සු මෙහෙම කරන්නේ කියලා. අපිත් මේ කාරණාව වෙනුවෙන්, අපේ පැත්තට කුණු විසි කරපු නැගෙනහිර ජර්මනිය වෙනුවෙන් බටහිර ජර්මනිය පිරිස් විදියට අපිත් මොන හරි දෙයක් කරන්න ඕන කියලා ඔවුන් කල්පනා කරා. කල්පනා කළා, ඔවුන් යම් තීරණයකට ආවා, යම් තැනකට ආවා, අපි මේ වගේ දෙයක් කරනවා කියලා. බටහිර ජර්මනිය මිනිස්සු ඔවුන් කල්පනා කරල ගත්තු තීරණයත් එක්ක නැවුම් ඉතා පිරිසිදු පළතුරු විශාල වශයෙන් එකතු කරලා ඔවුන් ඒ බර්ලින් තාප්පය මත ඒ පළතුරු වැඩි වශයෙන් තියන්නට උත්සාහ කරා. එහෙම කළා විතරක් හිටියේ නැහැ, බටහිර ජර්මනියේ මිනිස්සු ඒ තාප්පේ නැගෙනහිර ජර්මනියේ පිරිසිදුලට පෙනෙන ලෙස යම් වාක්‍යයක් එහි සඳහන් කළා. ඒකේ වාක්‍ය ඔවුන් සඳහන් කරේ, Everyone gives it has. අපිට අපේ භාෂාවෙන් ගත්තොත් හැම කෙනාම දෙන්නේ තමන් ගාව තියෙන දේ. හැම කෙනාම දෙන්නේ තමන් ගාව තියෙන දේ. මේ අදහසින් මේ කාරණාවෙන් අපිට ලොකු දෙයක් ගන්න තියෙනවා. එදිනෙදා අපි ජීවත් වෙන ජීවන ගමනේදී, එදිනෙදා අපි ජීවත් වෙද්දී අපිට මුණ ගැසෙන මිනිසුන්, අපිට මුණ ගැසෙන යම් පුද්ගල කණ්ඩායම්ින්ද අපි සමහර වෙලාවට හිනා වෙන, අපි සමහර වෙලාවට ප්‍රශංසාවට ලක් වෙන, අපි සමහර බැනුම් කියන කාරණාවට මුහුණ දෙන, අපිට ආදරය ලැබෙන සහ අපිට කරුණාව ලැබෙන, අපිට දොස් හොඳ මේ කියන ඌ දේවල් වලට අපි ලැබෙන පිරිස්, අපිට මුණ ගැහෙන පිරිස් සහ පුද්ගල කණ්ඩායම අනුව වෙනස් වෙනවා. නමුත් අපි මතක තියාගන්න ඕන පුංචි කාරණාවක්, අපිට පිටින් හොඳ දෙයක් ලැබෙනකොට අපි සතුටු සිතින් ඒක පාර ගන්නවා, අපි සතුටු වෙනවා. අපිට ඍණාත්මක නැත්නම් දුක හිතෙන කාරණාවක් ලැබුණොත් ඒ දෙත් එක්කම අපි දුක් වෙනවා. අපි දවසක උදේ පාන්දරම ඍණාත්මක, එහෙම නැත්නම් අපහැදිලි අකමැති දෙයක් අපිට අහන්න හම්බුණොත් අපි දවසම අස්ථාවර කර ගන්නවා. එහෙම නැත්නම් අපි ඒකට කියනෝ දවසම මූසල වුණා කියලා, දවසම මස්තබාල්දු වුණා කියලා. චුටක් හිතන්න, දවසකදී දවසක් පටන් ගනිද්දී ඒ වගේ ඍණාත්මක, එහෙම නැත්නම් ගැලපෙන්නේ නැති, නැත්නම් කුණු වගේ දෙයක්, කුණු ගොඩක්, එහෙම නැත්නම් අකමැති දෙයක් ඔබේ ජීවිතේ, ඔබේ ජීවිතේ කොටසක් විතර දවසක ආරම්භෙදී ලැබුණොත්, ඇයි ඔබ අනුන්ගේ ලැබුණු දෙයක් හින්දා, අනුන්ගේ කාරණාවක් හින්දා දවස බාල්දු කරගන්න, දවස මූසල කරගන්න? ඒ හැම වෙලාවකම හිතන්න, මිනිස්සු අපිට දීලා තියෙන්නේ, මිනිස්සු අපිට මේ දුන්නේ, මේ ඍණාත්මක සිතුවිල්ලක්, ඍණාත්මක කාරණාවක් දෙන්න හදන්නේ ඔහුගේ තුල තියෙන එකක්, ඔහුගේ සිත තුල තියෙන එකක්. ඒක මගේ කාරණාවක් නෙවෙයි, ඒක ඔබේ කාරණාවක් නෙවෙයි. ඒ අදාළ පුද්ගලයා ඔබට දවසකදී, දවසේ ආරම්භයකදී, නැත්නම් යම් සිද්ධියකදී ඔබට ඔබව වටන්න දෙන කාරණාව, ඔබට ඍණාත්මකව මනසකට ඇති කරන්නා වූ කාරණාව, ඒ ඔබේ කාරණාවක් නෙවෙයි, ඒ ඔහුගේ කාරණාව. ඒ වගේම මේ දේත් මතක තියාගන්න, ඔබ අනිත් අයට දෙන්නේ මොනවද කියලා. ඔබ අනිත් අයට දෙන දේ හොඳයි නම්, සුදුයි නම්, ලස්සනයි නම්, ඔබ ලස්සනයි, ඔබ හොඳයි. ඔබ අනිත් අයට දෙන්නේ හොඳ නැති දේ නම්, කළු දේ නම්, අපිරිසුදු දේ නම්, ඔබ අපිරිසුදුයි. නැගෙනහිර ජර්මනිය, ඒ වගේම බටහිර ජර්මනිය, බර්ලින් පාලම, කුණු ඔබ විසින් විසි කරනවාද, ඔබට කවුරුන් හෝ කුණු විසි කරනවාද, ඔබ කුණු වෙනුවෙන් පළතුරු ලබා දෙනවාද, ඔබ විසි කරන කුණු වලට ඔබට පළතුරු ලබා දෙනවාද?
වපුරන ප්‍රමාණයට බීජාසන ඔබට නෙලා ගන්න හම්බේ. අනුන්ගේ කුණු ගොඩක් හින්දා සිත් ඇවුලටපත් වෙන්න එපා. හොඳයි නම් ජීවිතේ එකතු කරගන්න. වැදගත් නම් තවත් කෙනෙක්ට බලන්න මේ පණිවිඩය ෂෙයා කරන්න. ස්තුතියි.